Children, I hope you all are doing good. Today you are going to learn new 10 numbers. කොහොමද පුතාලට? පුතාලා හැමෝම හොඳින් ඉන්නව නේද? අද අපි තව අලුත් ඉලක්කම් 10ක් ඉගෙන ගන්න තමයි යන්නේ. අපි ඊට කලින් බලමු අපි අන්තිමටම ඉගෙන ගත්ත ඉලක්කම් මොකද්ද කියලා. අපි අන්තිමටම ඉගෙන ගත්ත ඉලක්කම් මොකද්ද පුතේ? What was the last number we learned? We learn up to number 20. අපි අන්තිමටම අංක 20 වෙනකන් තමයි ඉගෙන ගත්තේ. දැන් මගේ පුතාලට බිංදුවේ ඉඳන් 20 වෙනකන් ඉලක්කම් ටික මතකයි නේද? හරි. අපි ඒ ගමන්ම අපිට අද ඉගෙන ගන්න තියෙන අලුත් ඉලක්කමත් මොකද්ද බලමුද? අපි එහෙනම් ගණන් කරමුද දැන්? ඔන්න ගණන් කරන්න පටන් ගන්න. බිංදුව 1 දෙක තුන හතර පහ හය හත අට නමය දහය එකොළහ දොළහ දහතුන දහතර පහළව දහසය දහත දහට දහනමය විස්ස. ටීචර කියන්න පුතාලට මතකයින අපි කොහමද 11 ලිව්වේ? 11 ලිව්වේ 1යි 1යි. එහෙනම් කොහමද අපි 21 ලියන්නේ? කොහමද අපි 21 ලියන්නේ? 21 ලියන්නේ 2යි 1යි. එතකොට අපි කොතනින්ද අලවන්න ඕන 21? මෙන්න මෙතනින්. මේ බලන්න කොහමද ටීචර් 21 ලියලා තින්නේ? 2යි 1යි. ඒක ඉස්සරහට කලින් 2 ලියලා නේද තියෙන්නේ ටීචර්? බලන්න 11 කොහමද ලියලා තියෙන්නේ? එක ඉස්සරහා ඉලක්කමින් තව එක ඉලක්කමක් ලියලා. දැන් කොහමද 21 ලියලා තියෙන්නේ? එකට ඉස්සරහින් 2 ලියලා. කොහොමද දැන් අපි කියවන්නේ? 21. කොහොමද කියවන්නේ? 21. එතකොට 22 කොහමද ලියන්නේ? 22 ලියන්නේ 2යි 2යි. කොහොමද? දෙකේ ඉලක්කම් දෙකක්. 22. 23 ලියන්නේ 2යි 3යි. 23. පුතාලට තේරුණද දැන් ලියන විදිහ? දැන් ටීචර් කියන 24 ලියන්නේ කොහොමද? 2යි 4යි. හරියටම හරි. න 25. 26. 27. 28. 29. ඔන්න ටීචර් තව ප්‍රශ්නයක් අහනවා පුතාලගෙන්. 19ට පස්සේ අපි ලිව්වේ 20. එහෙනම් 29ට පස්සේ අපි ලියන ඉලක්ක මොකද්ද? මොකද්ද? 30. මේ බලන්න. බිංදුව ඉස්සරහින් 3 ලිව්වම කොහොමද අපි කියවන්නේ? 30. කොහොමද කියන්නේ? 30. අපි ගණන් කරමුද එහෙනම් බිංදුව ඉඳන් 30 වෙනකම්. Shall we count? Okay. 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24, 25, 26, 27, 28, 29, 30. ඔන්න අපි ටීචර් කියලා දුන්නා. පුතාලා බලාගෙන හිටියා නේද? කොහොමද 21 ඉඳන් 30 වෙනකන් ලියන්නේ කියවන්නේත් කියලා නේද? එහෙනම් පුතාලගේ